අපි මේ ඇවිත් ඉන්නේ දකුණු ලකේ අගනගරයේ ගාලුපුරේට ආවි සිරිබලන්න නෙවෙයි සිරිබලන්න එන අය වෙනුවෙන් අලුත් වෙන මේ ගාලුකොටුවේ තොරතුරු කියන්න කොරෝනා ඇවිත් සාමාන්‍ය ජන ජීවිතය අඩාල කළාට නාගරික සංවර්ධන අධිකාරිය මේ වෙලාවෙත් තමන්ට පැවරිච්ච වගකීම අභියෝග මැද ඉටු කරමින් පවතිනවා එනිසා අපි ඇතුළට ගිහින් බලමු කොරෝනා අභියෝගයේ මැද සිරිබලන්න එන අය වෙනුවෙන් මේ ගාලුකොටුව අලුත් වෙන්නේ කොහොමද කියලා අපි ගිහින් බලමු මෙතමයි ගාලු කොටුපවුර උසම ස්ථානය මේ වෙනකොට ගාලු කොටුපවුර ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරලා තියෙනවා දවුපති දහනායක මහත්මිය ව්‍යාපෘති අධ්‍යක්ෂකයා ඉන්නවා මේ වෙනකොට මේ ගාලු කොටුපවුර අභ්‍යන්තරයේ ව්‍යාපෘති කීයක් ක්‍රියාත්මක වෙනවද මේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට අදාළව ඇත්තටම මේක රෑම්ප් පාට් පැකේජ් 1 රෑම්ප් පාට් පැකේජ් 2 ඒ වගේම රෙප්ලිකා ඉන්ස්ටොලේෂන් කියන ව්‍යාපෘති තුන තමයි දැනට ක්‍රියාත්මක වෙන්නේ පැකේජ් 1 කියන එක ගත්තොත් කොටු බැම්මේ කඩන් වැටිච්ච ස්ථානය මේ පැස්ටියන් ඒ ඔක්කොම පිලිසකර කිරීමේදී සිදු වෙනවා පැකේජ් 2 කියන එක යටතේ සිදු වෙන්නේ අලංකරණ කටයුතු. ඒ වගේම රෙප්ලිකා ඉන්ස්ටොලේෂන් ප්‍රොජෙක්ට් එක යටතේ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කාලවලට ඇති කාලතුවක්කු 36ක් අපි විවිධ ස්ථානවල ස්ථානගත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්ද අවසානයේ වෙද්දී මේ ව්‍යාපෘති තුනම අවසන් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ ව්‍යාපෘති තුනම සඳහා රුපියල් මිලියන 650ක වගේ මුදලක් අපි වැය කර තිබෙනවා. කොටු පවුර ලොකු උරුමයක්. මේකේ තියෙන වටිනාකම ආරක්ෂා කරගෙන මේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න ඔබතුමිලා අනුගමනය කළ තියෙන තාක්ෂණික ක්‍රමවේදය මොකක්ද? ආරක්ෂණ විශේෂඥයන්, වරලත් වාස්තු විද්‍යාඥයන්, වරලත් ඉංජිනේරුවන් වැනි ඒ අංශවල ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් තමයි අපි මේ කටයුත්ත කරන්නේ. පුහුණු නොපුහුණු ශ්‍රමිකයන් පවා අපි මේ ප්‍රවීණයන් ඇත්තතේ පුහුණු පාඨමාලා තියලා පුහුණු කරවලා තියෙනවා. ඒ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඒ පැරණි තාක්ෂණික ක්‍රමවේද තමයි මෙතනදී යොදා ගන්න. අපි මෙතනදී සිමෙන්ති පාවිච්චියක් කරන්නේ නැහැ. ඒ වෙනුවට හුණු උළු කුඩු වගේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුවම ඒ සියලුම කටයුතු සිදු කරගෙන යනවා. මෙතන තියෙනවා මේ යුද අට්ටාල මුර අට්ටාල 14ක් අපි වෙස්ටියන් කියලා හඳුන්වනවා මේ අපි ඉන්නේ තාරකා යුද අට්ටාලේ නැත්නම් ස්ටාර් බෙස්ටියන් එකේ මේක තමයි මේ වෙස්ටියන් 14න් විශාල වශයෙන්ම මේ කඩා වැටීමකට ලක්ව තිබුණු ස්ථානය මේ යුද අට්ටාලය එක ස්ලූට් බෙස්ටියන් එකේ ඒ වගේ බෙස්ටියන්ස් වල සංරක්ෂණය කටයුතු අපි මේ ව්‍යාපෘතිය මගින් සිදු කරලා තියෙනවා මේ තමයි ගාලුකොටුවේ ඉපැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල. මේක යොදා ගන්න හදන්නේ මේ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල තියෙන කන්සෙප්ට් එක තියාගෙන ආදර්ශ තැපැල් කන්තෝරුවක්. ඊට අමතරව මේකේ නඩත්තුව කටයුතු ගැන සලකලා බලලා රෙස්ටුරන්ට් ඇකමඩේෂන් වගේ අලුත් ඇක්ටිවිටීස් උත් මේකට ඉන්කෝපරේට් කරන්න බලාපොරොත්තු වෙනවා. UNESCO සංස්කෘතික ගුරුමයක් වුණු ගාලුකොටු පවුර නිසි නඩත්තුවක් නැතුව කාලයක් ගරා වැටෙමින් තිබුණා. මේ මොහොතවන විට ඒ ගරා වැටුණු තැන් පිලිසකර කරමින් යලි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ ප්‍රතිසංස්කරණ කටයුතු තව සති කිහිපයකින් අවසන් වුණාට පස්සේ එදා දුටු ගාලුකොටු පවුරට වඩා අලංකාරවත් ගාලුකොටු පවුරක් ඔබට දකින්න හැකියාව ලැබෙනවා නොඅනුමානයි. ඒ තමයි අපි හැමදෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව.